විසියත දෙක යටතේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ඇසීමට කටයුතු කළ ප්‍රශ්නවලට පිළිතුරු මේ ආකාරයෙන් ලබා දෙනවා එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර පසුගිය සතිය තුල ගෝලීයව මෙන්ම දකුණු ආසියාතික කලාපය තුලද කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබිණි ලංකාව තුලද රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා විය පෙර සතිවල දිනකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1000ක් 1500ක් පමණ වුණත් පසුගිය සතිය තුල දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2000ක් 2500ක් පමණ ඉහළ අගයක් ගෙන ඇත ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි 186කට කුමන හෝ එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇත එමෙන්ම 118කට පමණ දෙවන මාත්‍රාව ලබා දී එන්නත්කරණය සම්පූර්ණ කර ඇත ඉදිරි මාසය තුල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එක මාත්‍රාවක් හෝ එන්නත්කරණය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත මීට සමගාමීව දෙවන මාත්‍රාව ලබා දීමටත් සැලසුම් කර ඇත මේ අනුව ඉදිරි සති දෙක තුල දෙවන මාත්‍රාවද ලබාගත් වයස අවුරුදු 30ට වැඩි සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇත තවද කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනය කිරීම දිගටම සිදු කරනු ලැබේ ලෝක වසංගතයක් ලෙස විටින් විට රටවල් වල කොවිඩ් රැලි වාර්තා වීම දක්නට ලැබේ මෙම වසංගතය නිරන්තරයෙන්ම උච්චාවචනය වන බැවින් කොවිඩ් රැල්ලක් ඇතිවීම සම්බන්ධව නිශ්චිතව සඳහන් කළ නොහැක කෙසේ වෙතත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් සාර්ථක එන්නත්කරණය සහ නිරෝධායනය යන ක්‍රියාවලීන් දිගටම පවත්වාගෙන යාම මත රැලි ඇතිවීම වළක්වා ගත හැකිවනු ඇත. කරු විපක්ෂ නායකතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු පසුගිය දින 10 තුල ජූලි 25 සිට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 21344කි. එම කාලය තුල වාර්තා වූ කොවිඩ් මරණ 591කි. පසුගිය දින 10 තුල PCR පරීක්ෂණ 134179ක් සිදු කර ඇත. වසංගතයක් ලෙස බලපෑම් ඇති කර ඇති කොවිඩ් රෝගයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන මොහොතින් මොහොත වෙනස් වනු ඇත. දිනපතා වාර්තා වන රෝගීන් සේම සුවය ලබා රෝහලෙන් නික්ම යන රෝගීන්ද සැලකිය යුතු සංඛ්‍යාවකි. පසුගිය දින 10 තුල රෝහල් වල ප්‍රතිකාර ලැබන රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්눔 කරයි. ජූලි 23 වන දින 23804ක් වූ ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව අගෝස්තු 1 වෙනි දිනට 30017ක් ලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් පසුගිය දින 10 තුල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 140 154 කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැකි වී ඇත. ප්‍රශ්නාංක 3 ලෝකයේ පුරා ඇල්ෆා බීටා ගැමා සහ ඩෙල්ටා යන කොවිඩ් ප්‍රභේද වාර්තා වී ඇත. එයින් මෙරට ඇතුළත ඇල්ෆා බීටා සහ ඩෙල්ටා යන ප්‍රභේද වාර්තා වී ඇත. ප්‍රශ්නාංක 4 මේ වන විට පවතින තොරතුරු හා වෛද්‍ය විශේෂඥයන්ගේ මතය අනුව දැනට භාවිතා කරනු ලබන එන්නත් මෙරට තුල වාර්තාවයි ඇති සියලුම කොවිඩ් ප්‍රභේද සඳහා සාර්ථකත්වයක් පෙන්눔 කරනු ලබයි ප්‍රශ්නාංක 5
වගකිව යුතු රජයක් ලෙස ජනයාගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නාසේම රටේ ආර්ථික ස්ථාවරභාවයත් ජනතාවගේ ජීවනෝපායත් යථාවත්ව පවත්වාගෙන යාම සඳහා පියවර ගැනීමට සිදු වී ඇත. රෙගුලාසි ලිහිල් කිරීම තුල කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ලිහිල් වූ බවක් අදහස් වන්නේ නැත. ශාරීරික දුරස්ථභාවය තබා ගැනීම, ස්වසන ආචාර විදි පවත්වා ගැනීම, දෑත් පිරිසිදු කිරීම, මුහුණු ආවරණ පැළඳීම යන පුරුදු ජනතාව අතර අඛණ්ඩව පවත්වාගෙන යාමේ අධීක්ෂණ ක්‍රියාවලියක් සිදු වෙමින් පවතී. මෙම පුරුදු වගකිය යුතු පුරවැසියන් ලෙස අඛණ්ඩව පිළිපදින මෙන් කාරුණිකව ආයාචනා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. යම් මට්ටමක රෙගුරාසි රිහිල් කර යට රට යථාවත් තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරමින් කොවිඩ් පාලනයට අදාළ PCR පරීක්ෂණ සිදු කිරීම, ආශ්‍රිතයන් හා රෝගීන් නිරෝධායනය කිරීම යන ක්‍රියාවලීන් අඛණ්ඩව සිදු කරන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ගර්භින් ප්‍රශ්න අංක 6 පිළිතුර ගර්භණී මව්වරුන් නැවත සේවයට කැඳවීම සීමා කිරීම සඳහා අවශ්‍ය කරන නව උපදෙස් සහ නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදු කරමින් පවතින අතර අප හැකිතාක් දුරට මෙම තත්ත්වය වළක්වා ගැනීමට පියවර ගනිමින් සිටිමු. ප්‍රශ්නාංක 7 කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන්ම නව දැඩි සත්කාර ඒකක ඇඳන් 90ක් ස්ථාපනය කරන ලද අතර කොවිඩ් දැඩි සත්කාර ඒකකවල සමස්ත ඇඳන් සංඛ්‍යාව 186 කි. හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ PCR රසායනාගාරය අලුතින්ම පද්ධතියට එකතු කර ඇති අතර සායනික PCR පරීක්ෂණ ආරම්භ කර ඇත. PCR සහ ඇන්ටිජන් පරීක්ෂා කිරීමේ ධාරිතාවය දැනට සතුරුදායක මට්ටමේ පවතින අතර සේවයේ නියැලෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කළමනාකරණය කරමින් කොවිඩ් පාලන කටයුතු සිදු කරනු ලැබේ. රජයේ රෝහල් පද්ධතිය සහ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය 2021 පළවෙනි කාර්තුවේ දත්තවලට අනුව දිනකට ඔක්සිජන් ටොන් 44ක් වන බව නිරීක්ෂණය වේ. දැනට ලියාපදිංචි සැපයුම්කරුවන් දෙදෙනෙකු මගින් මෙම අවශ්‍යතාවය සපුරානු ලැබේ. දැනට ආයතන දෙකෙන් දිනකට දල වශයෙන් ඔක්සිජන් ටොන් 77ක් නිෂ්පාදනය කරනු ලබන අතර වෛද්‍ය අවශ්‍යතාවය වන ටොන් 44ක් රෝහල් පද්ධතියට ලබා දෙන අතර ඉතිරිය කර්මාන්ත ශාලාවලට ලබා දේ. කෙසේ වෙතත් පවත්නා කොවිඩ්-19 තත්ත්වය හමුවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය ඔක්සිජන් රෝහල් වලට ලබා දීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කර ඇත. අවශ්‍යතාවය අනුව ඉහළ යන ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දැනටමත් ලබා ඇත. ඒ අනුව ප්‍රාදේශීය මට්ටමින් ඔක්සිජන් ජනන යන්ත්‍ර ඔක්සිජන් ප්ලාන්ට් 14ක් ස්ථාපනය කිරීමටත් සවිකරණ ලද ඔක්සිජන් වෝල් ඔක්සිජන් සෑම පළාතකටම 100 බැගින් අලුතින් ලබා දීමටත් අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත. තවද ටොන් 20ක ද්‍රව ඔක්සිජන් සිලින්ඩර 6ක් ආනයනය කිරීමට මේවන විටත් ඇනයුම් කර ඇත. එසේම ලීටර් 5 සහ ලීටර් 10 ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 2500ක් මිලදී ගැනීමට කටයුතු කර ඇත. මීට අමතරව දේශීය හා විදේශීය පරිත්‍යාග වශයෙන් ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 1000ක් ලැබී ඇත. ඒ අනුව දැනට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ප්‍රකාශ කරමි. ප්‍රශ්න අංක 8 මේ වන විට කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව වයස අවුරුදු 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් 19688ක් වාර්තා වී ඇත. වයස 10ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් ඇති අතර වයස 10ත් 18ත් අතර දරුවන් 26143ක් වාර්තා වී ඇත.
කොවිඩ් ආසාදනයෙන් මිය ගිය දරුවන් ගණන කොවිඩ් ආසාදනය නිසා වයස අවුරුදු 18ට අඩු දරුවන් 14 දෙනෙක් මේවන විට මිය ගොස් ඇත වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ෆයිසර් එනත ලබා දීමේ හැකියාව මේවන විට අධ්‍යයනය කරමින් පවතින අතර ඒ සම්බන්ධ අවසන් තීරණය දරුවන් සඳහා කොවිඩ් එන්නත්කරණය පිළිබඳ අනුමැතිය ලබා දීමේ විද්වත් කමිටුව ACCD විසින් ලබා දෙනු ඇත. බොමිස්. නොසුටි. හත් ඔබතුමාගේ මේ විවාදයකට යන්නේ හා ඔබතුමීට ස්තිවන්ත වෙනවා මම හිතන්නේ අපි කරුණ ඉදිරිපත් කරන් පස්සේ ඔබතුමිය ආයතන රාගම රෝහලටත් ගිහිල්ලා තියෙනවා. ඒකට බොහොම ස්තුතියි. මම ඔබතුමීගේ අවධානය යොමු කරන්න කැමතියි කළුබෝවිල රෝහලටත්. ඒ වගේම ඒ රෝහලේ බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. මේ මිදුලේ එලිමහනේ තමයි ඇඳන් දාලා තියෙන්නේ අර වාර්තාකාරතුමියකුත් ඒක වාර්තා කරලා තියෙනවා. ඒක ගැනත් ඔබතුමී හොයලා බලන්න. ඒ වගේම රත්නපුර රෝහලෙත් ගාල්ල කරාපිටිය රෝහලෙත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මම ඔබතුමීගෙන් ඉල්ලීමක් කරනවා ඒව ගැන හොයලා බලලා ඉක්මන් කටයුතු කරන්න. ඒ වගේම ඔබතුමියගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා මාධ්‍ය ප්‍රකාශකතුමා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා ඉන්දියාවේ වගේ කොරෝනා වැඩි වුණොත් අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා එහෙම කියලා තියෙනවා. මම හිතන්නේ ඒක වගකීමකින් කියන ප්‍රකාශයක් නෙවෙයි. ඒ තුලින් ඇත්ත වශයෙන්ම වැරදි හැඟීමක් යනවා රටට. කරුණාකරලා ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා ඒක නිවැරදි කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබතුමීට යෝජනා කරනවා දැන් මේ සත්‍ය තොරතුරු එළියට එන්න තියෙන මොහොතක විවිධ රෙගුලාස විවිධ නීති රීති දමලා මේ සත්‍ය සෞඛ්‍ය තොරතුරු එළියට එන එක නතර කරනවා. මම ඔබතුමීන් ඉල්ලීමක් කරනවා විනිවිද භාවෙන් යුක්තව මේ රටේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව රටේ ජනතාවට දැනගන්නට වැඩපිළිවෙලක් සකස් කරන්න නීති රීති ඉදිරිපත් කරලා ඒවට බාධා දමන්නේ නැතුව. මොකද ඒ වගේ තොරතුරු වසන් කිරීම රටටත් ජනතාවටත් කරන වරදක් හැටියටයි මම දකින්නේ. හරි බොහොම ස්තුතියි. ඔව් වෙන වචනයක් කතා කරන්න වෙනවා. ගරු රණිල් කුසිංහ මැතිතුමා. නෑ මේ ඩෙල්ටා වර්ගය දැන් ලෝකෙ වටේම යනවා සීග්‍රේ. යුරෝපෙ හැමතැනම පැතිරිලා තියෙන්නේ. අපිට මේක පාලනය කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉංගලන්තයේ ඉස්රේලයේ කරපු විමර්ශනය අනුව ෆයිසර් මේ ඇස්ට්‍රසෙන්සා ඉන්නතිය ආරක්ෂා වෙන්න පුළුවන් 60-65යි. ෆයිසර් ඊටත් වඩා අඩුයි. දැන් වැඩිපුර එන්නත දෙන්න පටන්ගෙන තියෙන්නේ. මොකද මේක ආරම්භය විතරයි. අපි තාම දන්නේ කොහොමද මේක පැතිරෙන්නේ කියලා. අනිකාගමයිතුමා දකුණු අප්‍රිකාවේ වර්ගයන එක නම් අපි නවත්තන්න ඕනේ. දැන් වෙලා තියෙන හැම තැනම තියෙන සංඛ්‍යාව වැඩි වෙනවා. අපිට මේක පාලනය කරන්න බැරි වෙලා. ඉතින් මම නම් කියන්නේ ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුළුවන්. මේ එන්නත ඔක්සිජන් ලබා ගන්න ඕක ආපහු ගිහින් ප්‍රසම්පාදන කම වලට යන්න එපා. හදිසි අපි කළා තියෙනවනේ. ගන්න තියෙන තැනකින් ගන්න. පාර්ලිමේන්තුවට ගන්න පස්සේ අපි ඒව අනුමත කරන්න. මේව අරගෙන එන්න. අනික මේ මිනිස්සු මේ මෙතන නිදාගෙන ඉන්නේ මේ ඉන්න හැටි මම අගමැතිතුමාට කියනවා. අර බුද්ධ හමුදාවෙම තියෙනවා ශේෂ්ත්‍ර රෝහල් කැන්වස් තියෙනවා. වෙන එකක් නෙමෙයි. අපිට පුළුවන් මේ තකරන් දාලා ඒක උඩින් පොල්ලතු දාලා හරි හදන්න. හමුදාවයි අපේ ඉංජිනේරු සමාගම් වලට කිව්වොත් මං හිතන්නේ විගහට මේටිය කරන්න පුළුවන් ඉස්පිරිතාල තියෙන තැන්වල. අපි කියන්නේ වෙන තැනක කරන්න කියලා. ඒත් මම එකයි කියන්නේ අපිට පුළුවන් උදව් කරන්න. ඒත් මම එකක් කියනවා කනගාටුයි. අර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කිව්වේ එකට මටත් එකඟ වෙන්න තියෙනවා. මොකද මේ තියෙන මේ කාර්ය සාධක බලකාය තියෙනකන් අපිට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. මිනිස්සු මැරෙනවා. ඒක මේ මේක මේක සිදු වෙන්නේ නැහැ. මම කියන්නේ කරුණාකරලා මේ කැබිනට් මණ්ඩලේ මේක අරගෙන විශේෂයෙන්ම කොමිටියක් පත් කරන්න. අපි ඔක්කොම උදව් කරන්න. මෙතන ඉන්නෙත් මම දන්නවා මේ අගමැතිතුමා ඇතුළත් පිළ දෙනාම සුනාමිය කාලේ දවස් 3-4කින් රටට මේ සහනයක් දුන්නේ. ඉතින් මේකට මොනාටද වෙනම පුදු නැති නිලධාරීන් දාන්නේ? මම නම් කියන්නේ අගමැතිතුමාත් මෙතන ඉන්න නිසා මේක කැබිනට් මණ්ඩලෙන් බාර ගන්න මේ සභාවට එන්න. අපි ඔබතුමියගේ උපදේශකාරක සභාව පුළුවන් විදිහට උදව් දෙන්න. නැත්තම් මේක අසාර්ථක වෙලා තියෙන මේක පැතිරෙන්නේ මේක පාලනය කරන්න බැරි නිසා. මේ ඔක්කොම මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා. මම කියලා තියෙනවා මෙතන ඉන්න අය කියලා තියෙනවා. මේ අලුත් ඒවා නෙමෙයි.
ඔබතුමිය බාරගත් අඩු ගන්න මේ කැබිනට් මණ්ඩලෙ මෙතෙන්ට වගේ කියනවනේ අපිට ඕනේ මේක ජාතික ප්‍රශ්නයක් දේශපාලනය කරන්න නෙමෙයි ජාතික ප්‍රශ්නයක් තියෙන්නේ කොහොම හරි මේ ජීවිත බේර ගන්න ඕනේ ඒකට ක්‍රියා කරන්න අපේ සහයෝගයක් තියෙනවා පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රජයේ මිලදී ගැනීමේ පටිපාටියේදී මම මේ සභාවට කියන්නට ඕනි කැබිනට් මණ්ඩලය විසින් ඉතාම හදිසි මිලදීම් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනමම ක්‍රමවේදයක් මුදල් අමාත්‍යාංශයෙන් අඳුන්ලා දීලා තියෙනවා ඒ අනුව තමයි අපි මේ මිලදී ගැනීම කටයුතු කරන්නේ ඒ වගේම මේ එන්නත්වල එෆිකසි එක ගැන කතා කරොත් තවම හරියටම ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් යන්නේ ඒක නිසා ඒකේ විවිධ වර්ග දැන් ෆයිසර් මේ සයිනෝෆාම් මේ මේ WHO එකේ එෆිකසි එක එහෙම නැත්නම් මේ එන්නතේ තියෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට විවිධ ප්‍රසන්ටේජ් ලබා දීලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ අපේ රටේ තියෙන රෝගයට අපේ රටේ තියෙන වේරියන්ස් වලට මේ හැම එන්නතකින්ම රකවරණයක් ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මං හිතන්නේ එහෙම ප්‍රකාශයක් කරා කියලා පත්තරවල කළු පාට අච්චු අකුරෙන් මුද්‍රණය වෙච්ච සියලු දෙයක්ම කරු විපක්ෂ නායකතුමනි සත්‍යයි කියලා අපි විශ්වාස කළ යුතු නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කියන්නටත් තියෙන එකයි අනිත් පැත්තට අපි ඊටාම සාර්ථකව එන්නත්කරණය සහ නිරෝධායන ක්‍රියාවලිය අපි දිගින් දිගටම කරගෙන යනවා. අපිට මම කලිනුත් උත්තරේ දුන්නා වගේ තව සති 4කින් පමණ දෙවන එන්නත විශාල ප්‍රතිශතයකට අපිට ලබා දීමට පුළුවන්කම ලැබෙනවා. තව සති 4ක් යනකොට 50යි කියලා මම මේක කිව්වේ. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයකට අවුරුදු 30න් උඩ සියලුම ජනතාවට අපිට එන්නත්කරණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නට ඕනේ මේ රජයක් විදිහට අපේ රටේ ආර්ථිකයත් පවත්වාගෙන යන ගමන් රටේ ජනතාවගේ ජීවනෝපායත් රැකගන්න ගමන් අපි මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියත් අපි කරගෙන යන්නේ. විශේෂයෙන්ම ඉතින් ඒක නිසා අපි දේශපාලනය ඇදගන්න කැමති වෙන්නේ නැහැ. මේ අපිට කළ හැකි සියලු දේ අපි මේ වෙනුවෙන් රජයක් විදිහට කරනවා. ඒ කිරියල්ලම තුන එක මිනිත් කියන්න ඔබතුමාගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. හරි කිරියල්ලම ඔබතුමාගේ අවසරය ඇතිව මෙතුමාගෙන් අපිට බැරිද වෙන වයශීර්ෂයක් ඇති කරන්න හදිසි කොවිඩ් ප්‍රතිකාර කියලා ඒකෙන් ප්‍රසම්පාදනකම නැතිව හරි අරගන්න. මේක අන්තිමට බලාගන්නේ රාජ්‍ය ගිණුම් කමිටියනේ. මේ කාල සීමාව ගත කරන්න එපා. මමත් කැමති ප්‍රසම්පාදනකමට ඒ ජීවිත බේරා ගන්නකොට පැය ගණන් යන්නේ. අපිට මාස ගණන් යන්න බෑ. වෙනම වෙනම වැය ශීර්ෂයක් ඇති කරන් ඒකෙන් අරගන්න මේ සභාවට කියන්න අපි රාජ්‍ය ගිණුම් කමිටියෙන් ඒක අනුමත කරලා දෙන්න. මේ නැත්තම් අපිට අයිල්ල කියනවා ප්‍රසම්පාදන කියලා. මම නම් විරුද්ධයි ඒකට. මං කියන්නේ කොච්චර ප්‍රශ්න තිබුණත් හදිසියෙම ඒව අරගන්න. ඔව් කිරියල් මත. එක් මිනිත් කියන්න. ගරු ඔව් මේ ගරු ඇමැතිවෙනි මේ උප්පැන්න සහතික නැති කට්ටියට එන්නත දෙන්නේ නැහැ. මට බහඩුවර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි ගන්නවක් තියෙනවා. උප්පැන්න සහතික නැති අහිංසක යමියන් ගියාම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ගලා දෙල්තොට බීජී වීරසිංහ කියලා තැනත්තෙක් මමත් අඳුරනවා. පළාතේ මන්ත්‍රීතුමා මට දන්වලා තියෙනවා. අනුර මන්ත්‍රීතුමා මේකට පිළිවෙලක් දාන්න. මොකද ගඟවල හරියට ඉන්නවා. උපන්න සහතිකය නම් ගරු මන්ත්‍රීතුමා අපි එන්නත් කරන්නේදී බලන්නේ නැහැ. අපි බලන්නේ චන්දනාමලේකනේ නම. උපන්න සහතිකය නෙමෙයි ඩෙන්ටිටි. ඩෙන්ටිටි කියන්නේ අපි මෙහෙමයි චන්දනාමලේකනේ නම තියෙනවා නම් අපි එන්නත ලබා දෙනවා. කොතනක හරි එහෙම අවභාවිතාවක් මොකක් හරි වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබතුමා මට දෙන්න මම බලන්න. නැත්නම් අපි සාමාන්‍යයෙන් ග්‍රාමීය කොමිටුව එතන ඉන්නවා. රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. චන්දනාමලේකනේ නම තියෙනවා නම් අපි එන්නත ලබා දෙනවා. චන්දනාමලේකනේ නම නැති වුණත් ඒ ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් තහවුරු කරනවා නම් එයා ගමේ පදිංචි එක්කෙනෙක් කියලා අපි එයාට චන්දනාමලේකනේ නම නැති වුණත් අපි ලබා දෙනවා. හරි ඔබතුමාගේ ප්‍රශ්නේ අහුවනේ. ගලා දෙල්තොට පදිංචි බීජී වීරසිංහ කියන මං අඳුරන එක්කෙනෙක් ගිහින්. හරි හරි. හරි. අපි දැන් එයාව බත්ත ඒ ඇති ඒ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ඇමතුමීට ගියා. හරි. කොහොම ඉස්සුටි The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.